මේ දිනවල අපි ප්‍රවෘත්ති මාර්ගයෙන් දන්නවා අපේ වෙරළ කලාපයට පැමිණිච්ච නැවක් ගිනිබත් වෙනවා මේ අවස්ථාවේදී ඒ නැව තුල තිබිච්ච නයිට්‍රික් අම්ල කන්ටේනර්ස් 25ක් පමණ ප්‍රමාණයක් ගින්නට දැවිගෙන ගිහිල්ලා ඒ වගේම මුහුදට ජලයට එක්කාසු වෙනවා ඒ වගේම තෙල් ඒ වගේම ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය එහෙම නැත්නම් නිෂ්පාදිත ද්‍රව්‍ය අද අපේ වෙරළට එක්කාසු වෙමින් පවතිනවා. දැන් මෙතෙන්දී එන ගැටලුවක් තමයි මේ නෞකාවේ මෙවැනි ආපදා ද්‍රව්‍ය එහෙම නැත්නම් හොඳින් ඇසුරුම් නොකරපු ඇසිඩ් වර්ග තියෙන බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති මාර්ගයෙන් දැනුවත් කළා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ ඉන්දියාව කටාර් වැනි රටවල් මේ ප්‍රතික්ෂේපුන් නැව අපේ වෙරළ සීමාවට එහෙම නැත්නම් අපේ මුහුදු තීරයට අපේ මුහුදු කලාපයට පැමිණලා තියෙනවා. මේ අපේ මුහුදු කලාපයට යම්කිසි නැවකට එන්න නම් ඒ සඳහා අපේ රටින් අවසර ලබා දෙන්න අවශ්‍යයි බලධාරීන්. ඒසයි ප්‍රශ්න ගැටලුවක් වෙනවා. ඒක තමයි කොහොමද මෙවැනි ආපදා සහිත ද්‍රව්‍ය රැගෙන යන නැවක් අපේ මුහුදු කලාපයට ආවේ කියන එක. දැන් මේ ගින්නට හසු වෙලා මේ ගින්න පාලනය කරගන්න අපොහසත් වුණ අපේ රට. මොකද ඒකට හේතුව අපිට අවශ්‍ය උපකරණ නැති නිසා. මේ ආපදා තත්ත්වයක් වැළැක්වීමේ සියලු උපකරණ අපේ රටේ නැති නිසා අපිට වෙන රටවල් වලට කියන්න සිදු වුණා අපිට ඇවිල්ලා උදව් කරන්න කියලා. ඒ නිසා මේ ගින්න ඉතාමත්ම විශාල වශයෙන් පැතිරිලා ගිහිල්ලා අද ඒ නැව විනාශ වෙලා තියෙනවා. මෙතෙන්දි සිදුවෙන විශාලතම ගැටලුව තමයි පාරිසරික ප්‍රශ්නේ. ඒ පාරිසරික ප්‍රශ්නයක් විදිහට ගත්තොත් අපි දන්නවා නයිට්‍රික් අම්ලය මුහුදේ ජලයට එකතු වුනහම ඒ ජල ජීවීන් සියලු දෙනාම විනාශයට පත් වෙනවා. කුඩා පැලෑටි ඉඳලා මත්සීන් දක්වා මේ ජල ජීවීන් විනාශයට පත් වෙනවා, මැරිලා යනවා, ඒ වගේම කොරල් පර දිය වෙලා යනවා. මේ පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. මේ මේ කලාපය තුළ කිසිසේත්ම කිසිම බැරි වෙනවා කිසිම සත්වයකට ජීවත් වෙන්නට. ඉතින් ඒ නිසා අපේ පරිසරයේ අපේ මුහුදු පරිසරය මේ නැවේ ගින්න තුලින් අතිශයින්ම විනාශ වෙලා යනවා. අද මේ වකවානු වෙනකොට තෙල් ගලාගෙන එනවා අපේ වෙරළට, ඒ වගේම නයිට්‍රික් අම්ලය පැතිරිලා යනවා අපේ මුළු මුහුදු කලාපයේම. ඒ කියන්නේ අපේ රටේ මුහුදු කලාපයේ ජීවත් වෙච්ච මත්ස්‍යයන්ගේ ඒ ප්‍රමාණය දැවැන්ත වශයෙන්ම අඩුවීමකට භාජනය වෙනවා. අපේ රටේ බලධාරීන් අපිට මෙවැනි ආපදා තත්ත්වයේ ඉන්න නැවක සිදුවෙන්න පුළුවන් සිද්ධිය කළමනාකරණය කරගන්න අපිට අවශ්‍ය උපකරණ නැත්තම් ඒ හැකියාව නැත්තම් ඇයි මෙවැනි නැවක් මේ ප්‍රදේශයට ඒමට ඉඩ දුන්නේ කියන එක පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි එක අපිට කොයිතරම් වන්දි මුදලක් ලැබුණත් අපේ පරිසරයට සිදුවෙන හානිය නැවත වතාවක් යථා තත්ත්වයට ඒ පරිසරය ගෙනීමට ඒ ලැබෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව වටහා ගත යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම පරිසර අමාත්‍යංශය මීට වඩා ඉතාමත්ම වගකීම් සහිතව කටයුතු කළ යුතුයි. ඒ වගේම හැකි ඉක්මනින් අපේ රටට මෙවැනි ආපදා තත්ත්ව වළක්ව ගන්නට අවශ්‍ය උපකරණ ඒ සියලු ක්‍රමවේද ඒ පුහුණු වීම ඇති කරලා දෙන්න ඕනේ නාවික හමුදාවටත්, ඒ වගේම සමුද්‍ර අධිකාරියට. Breaking.lk